කැබිනට් මණ්ඩලයේ කණ්ඩායම් රැස්වීමෙත් මේ පිළිබඳව සාකච්ඡා කළා ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තියෙනවා මහා භාණ්ඩාගාරයට සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට මේ මුදල් ප්‍රතිපාදන අඩුවකින් තොරව ලබා දෙන්න කියලා. දැන් දකුණු පළාතේ ගත්තොත් එහෙම අකුරැස්ස මාතර ගාල්ල වගේ ට්‍රාන්ස්ෆෝමර් 98ක විදුලිය විසන්ධි කරා පෙරේද දවසේ. ඒතර ඒවා එකින් එක තමයි කනෙක්ට් කරගෙන යන්නේ ඒ වතුර බැහැගෙන ගියාට පස්සේ. ඒ නිසා මේ ක්‍රමවේදයන් දැන් ක්‍රියාත්මක වෙනවා. ආහාර ලබා දීමට සුරක්ෂිත මධ්‍යස්ථාන අපි හඳුනගෙන තියෙනවා. ඒවට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කළ තියෙනවා යුද හමුදාව සහ අනිකුත් හමුදාවන් ඒ කටයුතු බාරව කටයුතු කරනවා කියන එක මේ වෙලාවේ මතක් කරන්න ඕන කරුකතා නැහැ. හරි බොහොම සිතී. ඔව්. පැවති කිසි රජයකට හැකියාවක් ලැබිලා නැහැ. මේ රත්නපුර කළුගඟේ ගංවතුර පස්සට විසඳුම් දෙන්න. හැබැයි මේ අද පැනලා කියලා තියෙන තත්ත්වය ඊට වඩා වෙනස්. අයගම ප්‍රදේශයේ ගත්තොතින් තවම ළඟා වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තින්නේ. තවම වතුර බහින්නේ නැහැ. ඒ වගේම කිරියල්ල ඊළඟට නිමිතිගල ප්‍රදේශයේ කුරුබිට ඇහැලියගොඩ ප්‍රදේශයේ අවතන් වෙච්ච මිනිස්සු සංඛ්‍යාව හොයාගන්න බැරි තරම් අවතන් වෙලා තියෙන කතානායකතුමනි. පිසු ආහාර සඳහා මුදල් වෙන් කරා කියලා කිව්වත් විධිමත්ව ඒවා ලැබිලා නැති ප්‍රදේශ තමයි වැඩි හරියක් තියෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ම වගේ ඉතාම දරුණු තත්වයකට පත් වෙලා තියෙනවා. ඊයේ හැන්දෑවේ වෙනකොටත් ඒ හරියට උපදෙස් ටික ලබා දෙන්න ඒ ග්‍රාම නිලධාරීන්ට හැකි වෙලා තිබ්බේ නැහැ. ඒ ග්‍රාම නිලධාරීන් ඇවිල්ලා ඒ ගොඩක් අයට කියලා තියෙන්නේ කඳවුරු තිබ්බොත් විතරයි අපිට සහන ලබා දෙන්න පුළුවන් වෙන්නේ කියලා. කතානායකතුමනි මේක මේ හැමදාම වෙන දෙයක්. දැන් තමයි ගරු කතානායකතුමනි කළුතර දිස්ත්‍රික්කේ යට වෙන. රත්නපුරේ ගංවතුර වහිනකොට කළුතර යට වෙනවා. දැන් මේ වෙනකොට අපේ දිස්ත්‍රික්කේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය 10ක ගංවතුර තර්ජනය එන්න එන්න වැඩි වෙමින් තියෙන්නේ. ප්‍රමාණවත් අඟුල් නැහැ. ඒ වගේම සහන ආධාර ලබා දීම සඳහා බෙදා දීම සඳහා ප්‍රමාණවත් ද්‍රව්‍ය ආධාරතාවම ලැබිලා නැහැ. මේ වෙනකොට මල්වාන ප්‍රදේශයයි ඒ ගම්පා දිස්ත්‍රික්කයේ යට වෙච්ච හැමතැනකටම දිසාපතිතුමත් සමග අපේ දිස්ත්‍රික් නායකතුමා සම්බන්ධ වෙලා කතා කරලා සාකච්ඡා කරලා වැඩසටහනක් හදලා තියෙනවා. ඒ සියලුම අපේ විපක්ෂ මන්ත්‍රීවරුත් කරුණාකර හැම කෙනෙක්ම දැනුවත් කරන්න මේ හැම ගම් වතුරක් වෙනකොට මම මේක දේශපාලනය කරනවා නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මුල් පුටුවේ අර දේව වස්තු කාලය යන සස්සපත දේපත මේක රාජා බෞද්ධ ධම්මිකෝද කියලා ප්‍රශ්නයක්. ඒක නිසා මේකදී කවුරුත් එකතු වෙලා මේ රට ජාතික ආපදා තත්ත්වයක් විදිහට සලකලා මේකට ස්ථිර පිසිදුමක් දෙන්න. කඩු විලාසනෙත් කරු මේ ඇමතුමනි විශාල ගම් වතුරු පීඩනයකට ලක් වෙලා තියෙනවා. මහා ජනතාව විශාල වශයෙන් නලතැන් වෙලා තියෙනවා. ප්‍රාදේශීය සභාව කියන ආයතනයේ දැන් මහජන නියෝජිතයන්ගෙන් විරහිත ආයතනයක් නිසා මීට පෙර ගම් වතුරු ඇති වෙච්ච අවස්ථාවන්වලදී ක්‍රියාත්මක වෙච්ච ආකාරයට ක්‍රියාත්මක වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. රජයේ යම් මැදිහත් වීමක් කරනවා ගරු ජනාධිපතිතුමා ගිහිලා කොළොන්නාව ඊයේත් ඒ වෙන බැලුවා. ඒක න අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් එතනින් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කඩිනම් සහන සැලසීම් දැන් රුපියල් 100කින් වගේ දෙකකින් බත් එකක් දෙන්න පියදම් කරලා මේ මිනිස්සුන්ට ඒ සහන දෙන්න අර මැදිහත් වෙන මිනිස්සුත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. අද දැන් තියෙන පස්සේ තමයි ගරු කතානායකතුමනි මේ නිවාස තක්සේරු කරන්න යෑමේදී තක්සේරු නිලධාරීන් සහ අනිකුත් නිලධාරීන් ගිහිගේ. එහෙනම් අපි මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම තවච්ච පහසුකම් ලබා දෙන්න. මේ යට වෙච්ච මිනිස්සු නෙමෙයි අපේ පැත්තේ හැමෝම කොටු වෙලා. කඩේකටවත් යන්න බෑ. සාමාන්‍යයෙන් කොටු වෙච්ච මිනිස්සයගේ දෙට තමයි යට වෙච්ච කට්ටිය ගිහින් ඉන්නේ. එතකොට ඒ මිනිස්සය ඊටත් වඩා අමාරුවේ වැල්ලා. මේ හැමෝටම අපි උදව් කරන්න ඕනේ. දිස්ත්‍රික්ක 23ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 262ක පවුල් 33422ක් පුද්ගලයන් 130021ක් ආපදාවට ලක් වෙලා තිබෙනවා. මේ අය අතුරින් 26 දෙනෙකු මිය ගිහින් තිබෙනවා. තුවාල ලැබීම් 41යි. අද උදෑසන වෙන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 116ක 2368ක් පවුල්වල සමාජිකයන් 9248ක් ඉන්නවා. මෙතනදී කියවුණා අපේ සූදානමක් තිබුණේ නැහැ කියලා. ඒක අපිට පිළිගන්න බෑ. අපි ගිය සතියේ සඳුදාත් දිස්ත්‍රික් ලේකම්තුමල්ලත් සමග මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරා. ඒ වගේම දිස්ත්‍රික් ලේකම්තුමල්ලා ප්‍රාදේශීය ලේකම්තුමල්ලා ග්‍රාමීය කමිටු හදලා තියෙන. මේවැනි ප්‍රශ්නයක් ඇති වෙලත් මේ ප්‍රශ්නේ මේ හරියට හරි අල්ලගෙන යන්නේ එම සූදානම සහ ගාමීය කමිටුවල සහභාගීත්වය සහ ඒ අයගේ සහයෝගයත්වය නිසා. ත්‍රිවිධ හමුදාව අපිට සුවිශේෂී සහයෝගයක් ලබලා දෙනවා. අපි ඉල්ලුවේ අගුල් ගාන කීයද අපි ඒක දීලා තියෙනවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට. බෝට්ටු කීයද බෝට්ටු දීලා තියෙනවා. බෆල් කීයද ඉල්ලලා තියෙන්නේ දීලා තියෙනවා. ඒ වගේම WMZ සන්නද්ධ රත ඉල්ලලා තියෙන්නේ කීයද අපි ඒ ගාන දීලා තියෙනවා අඩුවකින් තොරව. හැබැයි අපිට හැමෝම කියන ඉල්ලීම් වලට අපිට ප්‍රතිචාර දක්වන්න බෑ. මේකේ පාලනයක් තියෙන්න ඕන. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කේන්ද්‍ර කරගත්තු ඉල්ලීම් වලට අපි ප්‍රමුඛත්වයේ මූලිකත්වයේ දෙනවා. ඒ වගේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 කියන හදිසි ඇමතුම් අංශයට එන ඉල්ලීම් අපි ප්‍රමුඛතාවයේ ලබලා දෙනවා. මේ රටේ බහුතරයකට ගම් වතුර මතක් වෙන්නේ ගම් වතුර වේලාවට තමයි. අපි මිටිගේෂන් මේ ගම් වතුර අවම කිරීමේ වැඩපිළිවෙළවල් කීපයක් මේ දිස්ත්‍රික් වල හඳුනගෙන තිබෙනවා. උදාහරණයක් විදිහට රත්නපුරට සොලූෂන් එකක් හඳුනගෙන තියෙනවා. හැබැයි ඒකට විරෝධයක් තියෙනවා.
පරිසර සංවිධාන දේශපාලන අධිකාරියේ විවිධ හැලහැප්පීම් තියෙනවා. දැන් අපිට රජයක් විදිහට රටක් විදිහට සිද්ධ වෙනවා මේකේ බාධාව ආවත් තීන්දුවක් අරගෙන මේ ප්‍රශ්නේ ඉවර කරන තැනට යන්න. ඒක නිසා අපි මොන දේ කරන්න ගියත් මේ රටේ විරෝධතාවයක් ඇති වෙන එක සාමාන්‍ය සම්ප්‍රදායගරු කතානායකතුමනි. අද විදුලි පන්තරත් ආවේ ඒක. කණ්ඩලම හෝටලේ හදද්දිත් ආවා. වැවක් හදද්දිත් එනවා. පාලමක් හදද්දිත් එනවා. බෝක්කුවක් හදද්දිත් එනවා. ඒක මේ ව්‍යාපෘති වලටත් ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා රජය ගත්තු වැඩපිළිවෙල යටතේ ඒ දිස්ත්‍රික්කවල මේ ආපදා අවම කරගැනීමේ ව්‍යාපෘති හඳුනාගෙන ඒවට ප්‍රමුඛතාවය දෙන්න. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මම පිළිගන්නවා අපේ තාක්ෂණයේ අපි පසුගාමි. අපි පහුගිය කාලේ හිටපු ආර්ථික අර්බුදයේ තිබුණත් අපි සමහර දේවල් අතහැරියා. හැබැයි මෙහෙම තියෙද්දිත් අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නව්‍යකරණයේ ව්‍යාපෘතිය ප්‍රෙස් එම්පී වැඩසටහන යටතේ ව්‍යාපෘතිය අපි අතහැරියේ නැහැ. එම කටයුත්ත අපි ඒකාකාරයෙන්ම සිද්ධ කරගෙන යන බව මේ අවස්ථාවේදී සඳහන් කරනවා. අතිගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට සුවිශේෂී කැබිනට් පත්‍රයක් දමලා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා. ඊයේ දවසේදී අපි තීන්දුව කරා මේ ප්‍රතිපාදනවල අඩුවක් තිබෙනවා. දැන් අපි මුදල් වෙන් කරන්නේ කෑම වේල් 3කට විතරයි. හැබැයි එතන ඉන්න අත දරුවෝ කිරි ටිකක් ගන්න අපිට මුදලක් වෙන් කරගන්න විදියක් අපිට පෞගිය චක්‍රලේඛනවල තිබුණේ නැහැ. අපි ඒ තත්ත්වය අපි වෙනස් කරලා තිබෙනවා. ඒ වගේම අද දවසේ අපි දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ටත් ඉන්ධන ප්‍රතිපාදනයක් ඔවුන්ගේ වැඩ කටයුතු කරගන්නත් මන්ත්‍රීතුමල්ලා කියනවා නම් අගුල්ද අඩු පාරුද අඩු බෝට්ටුද අඩු බෆල්ද අඩු මොනවද අඩු කියලා කියන්න අපි මේ දිස්ත්‍රික්වලට කිසිම අඩුවක් නැතුව මේ වෙනකන් අද වෙනකන් දීලා තියෙනවා.